ලක්ක ිකට තන හපු ස්ට ල න්් එකක් ගැන මේ වෙදදි ක්‍රිකට් ලෝකේ තුළ හරි ලස්සන කතාබහක් නිර්මාණය කරලා තියෙනවා. නේ කතාව නිර්මාණය වෙන්නේ වනිදු හසරංග සම්බන්ධිහින්. ඔබට මතකයිමට දින කෙහිපේකට පෙර වනිදු හසරංගට නැවත තරගතහනමක් පනවන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවන්සිලේ ටේතු කළලා. ඒ අවසන්ඩු බංගලාදේශක් දින තරගාවලියදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවන් සිලියේ විනේ නේති උල්ලංගනය කිරීම හේතුවෙන්. එහිදී වනිදු හසරංග වෙලිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශකිරීම හේතුවෙන් වනිදු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමටයි ජාත්‍යයන්තර ක්‍රිකට් කකවන්සිලිය මෙ ලෙස තීරණය කළේ. ඒ අනුව වනිදුට එරෙහිව ටෙස් තරග දෙකක් හෝ එක්දින තරග හතරක් හෝ විස්්සයි විස්ස තරග හතරක තහනමක් පැනවෙනවා. කෙසේ වෙතත් මෙලෙස තරග තහනමක් වනිදුට නියමවන බව ශ්‍රීලංකා ක්‍රිකට්ා තනය ඒට පෙර දැන සිට තිබෙනවා. මේහින්දා, වනිදුට එලබෙන විස්්සයි විස්ස ලෝකකුස්සලානේ තරග හකරක් අහිමිවෙන්න පුළුවන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්ටා යිතනය පුංචි කපටි වැඩක් කරනවා. එතමයි ටෙස්ටවලින් සමුගන්නව කියපු වනිදුව බංගලාදේශයේ සමඟ පැවැත්වෙන ටෙස් සංචිතයට නම් කිරීම. මේහින්දා. වනිදුට දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවන්සේ රග හනමටනුව අහිමි වෙන්නේ බංගලාදේශ ටෙස් තරර්ගාවලියේ තරංග දෙක පමණයි. යම්හෙකින් වනිදු හසරංග ටෙස් සංචිතයට නම් කර තිබුඩේ නැත්නම්. එළඹෙන ලෝකුසලාන තරගාාවලියේදී වනිදුට පළමු තරග හතර අහිමිවීමට ඉඩ තිබුණා. මේගෙන ශ්‍රීලංකා ක්‍රිකට් තේරම් කමිටුවේ සාමාජික අජන්ත මෙන්න්ඩිස් අදහස් දක්වමින් කෙයා තිබුුණේ ්‍රිලංකාක ්‍රිට්ා ඇතනය ද හසරංගගේ සිදුවීමේදී ක්‍රිකට් නීතියේ හිඩසකින් රිංගායාමට කිසිදු විටක කටයුතු නොකළ බබයි. සති දෙකටලින් වනිදු ීමමල් පණවිඩයක් කරාපට දැනුම්දුන්නා ඔහුට තෙස්තරංග සඳහා ක්‍රඩා කරන්න අවශ්‍යයි කියලා. ඒ ඔහුගේ ශාරීරිකි ඔෞගතාව වැඩි කරගන්න. අපි එනිසා ඔහුව නම්කලා ටෙස්තංචිතයට. යඩුවෙන් මේ සම්බන්ධෙහින් අදහස් පලකරමින් අජන්තමඩ්ඩිස් කියයාසිටිය.